නවත වාරයක් සියලු දෙනාම පිළිගන්නා සාදරයෙන් බුද්ධි සංග්‍රාමයේ දෙවන තරඟයට 3 2 1 ශ්‍රී ලංකාවේ විශාලතම ස්වාභාවික වැව රටේ විශාලතම මිරිදිය වැවද වේ මෙම වැව කුමක්ද ශ්‍රී ලංකාවේ විශාලතම ස්වාභාවික වැව කුමක්ද බේරේ වැවද බොල්ගොඩ වැවද බෝගම්බර වැවද ග්‍රෙගරි වැවද නිවැරදි පිළිතුර බොල්ගොඩ වැව 45 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගත්තා බේරේ වැව ගොඩක් අය හිතනවා මේ කොළඹ තියෙන බේරේ වැව තමයි ලංකාවේ විශාලම ස්වභාවික වැව කියලා තව සමහර හිතනවා බෝගම්බර වැව ග්‍රෙගරි වැව කියලා නමුත් ලංකාවේ විශාලම ස්වභාවික වැව තමයි ලංකාවේ විශාලම මිරිදිය වැව ඒ තමයි මේ කොළඹ කළුතරට බෝඩ වෙලා සීමා වෙලා තියෙන බොල්ගොඩ වැව අපි බලමු පළමු ප්‍රශ්නයේ පසුව අපේ ලකුණු සංඛ්‍යාව කොපමණද කියලා ඔමෙත් ඉදිරියෙන් ඉන්න ලකුණු 933ක් ලබාගෙන අපි බලමු අපේ පළමු වටේ ඊළඟ ප්‍රශ්නය මොකද්ද කියලා ඔබ මෙම දකින සුප්‍රසිද්ධ ලන්ඩන් පාලම යටින් ගලා යන ගංගාව කුමක්ද සුප්‍රසිද්ධ ලන්ඩන් පාලම ලන්ඩන් බ්‍රිජ් යටින් ගලා යන මේ ගංගාව කුමක්ද තේම්ස් නදියද රයින් නදියද ටයින් නදියද සෙවර්න් නදියද ලන්ඩන් නගරය හරහා ගලා යන ගංගාව කුමක්ද තේම්ස් නදිය තමයි ලන්ඩන් නගරය හරහා ගලා යන ගංගාව 56 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගන්න දැන් ඉංගලන්තයේ දිගම ගංගාව මොකක්ද ඉංගලන්තයේ දිගම ගංගාව තමයි මේ සෙවර්න් කියන ගංගාව රයින් කියන්නේ යුරෝපයේ තවත් ප්‍රධාන ගංගාවක් නමුත් ඉංගලන්තයේ නෙමෙයි තියෙන්නේ ටයින් නදිය තියෙන්නේ ඉංගලන්තයේ හැබැයි නිවැරදි පිළිතුර ලන්ඩන් නගරේ හරහා ගලා යන ගංගාව තමයි තේම්ස් ගංගාව 56 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගත්තා බලමු දැන් මේක පොඩ්ඩක් කොහොමද කියලා සර්සේ දැන් ඉදිරියෙන් මෙන්න 1871 ලබාගෙන සතෝෂි මොට් 1868 දනා එම් තුන්වන ස්ථානයේ වෙස්ලි බ්‍රෝස් හතරවන ස්ථානයේ බිනිකි පස්වන ස්ථානයේ බලමු ඊළඟ ප්‍රශ්නය මොකද්ද කියලා සමක රේඛාව රටවල් 13ක් හරහා ගමන් කරයි. එයට ආසියාතික රටවල් දෙකයි ඈත් වෙන්නේ. මින් එක රටක් ඉන්දුනීසියාව අනිත් රට කුමක්ද මේ සමකය ලෝකේ මැදින් යන සමකය රටවල් 13ක් කරා යනවා ඒත් ආසියාතික රටවල් දෙකක් කරා තමයි යන්නේ මේ එක රටක් තමයි ඉන්දුනීසියාව අනිත් රට කුමක්ද පිලිපීනේද මලයසියාවද ඉන්දියාවද මාලදිවයිනද ඕ ඉතමත් ආසන්න ප්‍රශ්නයක් මේක පිළිතුරු ගොඩාක් ටික සමව ගිහිල්ලා තියෙනවා සමකය පුදන්නා මේ ලෝකේ ඇතින් යන රේඛාවක් තියෙනවා නේද මේක ඇවිල්ලා මනක් කල් චෙන එකක් ඇත්තට මේ ලෝකෙ මැදින් රේඛාවක් නැහැ නේ ඉතින් මේ සමකය නැත්තම් ඊක්වේටර් එක රටවල් 13ක් හරහා ගමන් කරනවා ඒත් ආසියාතික රටවල් දෙකක් හරහා තමයි මේක ගමන් කරන්නේ එක රටක් ඉන්දුනීසියාව අනිත් රට තමයි මාලදිවයින් දූපත් වෙල් ඩන් 22 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා අපි බලමු අපේ ස්කෝ කාඩ් එක කොහොමද කියලා ඔමෙත් නැවත වාරයක් ඉදිරියෙන්ම සිටින පළවෙනි ස්ථානයේ නැවත වාරයක් පත්වලා තියෙන සතෝෂි දෙවන ස්ථානයේ දනා එම් තුන්වන ස්ථානය වෙල් ඩන් මහා රාවණා වාව් පළවෙනි පාරට টপ 5 එකට එන්ටර් වෙලා තිනවා අපි බලමු දැන් ඔයගොල්ලෝ පේනවා දැන් ප්‍රශ්න ප්‍රශ්න තුනෙන්ම පොඩ්ඩක් ට්‍රික් ක්වෙස්චන්ස් ආ පොඩ්ඩක් පැටලෙන ප්‍රශ්න ටිකක් මොලේ කල්පනා කරලා සාමාන්‍ය දැනුම භාවිතා කරලා තමයි උත්තර දෙන්න ඕනේ බලමු අපේ ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා ආසු ප්‍රශ්නයක් කියලා මං හිතනවා මේක බිලියනයකට ඇති බිංදු සංඛ්‍යාව කොපමණද බිලියනයකට බිංදු කීයක් තියෙනවද 12යිද 7යිද 6යිද 9යිද බිලියනයකට බිංදු කීයක් තියෙනවද බිලියනයක් කියන්නේ මිලියන 1000ක් මිලියනයකට බිංදු කීයක් තියෙනවද මිලියනයකට බිංදු 6ක් තියෙනවා 1000ක් කියන්නේ මිලියන 1000ක් ඒ කියන්නේ තව බිංදු 3ක් එකතු වෙනවා බිලියනයකට බිංදු 9යි වෙල් ඩන් 45 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්ත ගණන්කාරයෝ ටික දෙනෙක් ඉන්නා අනිත් අය පොඩ්ඩක් බලාගන්න
බිලියන එකට බින්දු 9ක් තියෙනවා well done බලමු දැන් අපේ ස්කෝර් කාඩ් එක කොහොමද කියලා මහා රාවණා දැන් තුන්වන සාරේට යනවා ධනායම් 4 පසිඳු පළමු වාරට top 5 එකට ඇවිල්ලා තියෙනවා ඔමෙත් තවමත් ඉදිරියෙන් right අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා ලෝකයේ දීර්ඝම වෙරළ තීරය අයත් වන රට කුමක්ද ලෝකයේ දීර්ඝම වෙරළ තීරය අයත් වන්නේ මින් කුමන රටටද රුසියාවටද කැනඩාවටද බ්‍රසීලයටද ඉන්දුනීසියාවටද ලෝකයේ දීර්ඝම වෙරළ තීරය අයත් වන්නේ කුමන රටටද වාව් ඉවරදි පිළිතුර කැනඩාව දැන් කැනඩාව තමයි ලෝකයේ දෙවන විශාලම රට. හරි. රුසියාව තමයි ලෝකයේ විශාලම රට. ඒත් රුසියාව ඔගොල්ලෝ ලෝකයේ මැප් එක අරන් බැලුවොත්, සිතියම අරන් බැලුවොත් රුසියාවේ උඩ කොටසයි අර පැත්තකින් තියෙන පොඩි කොටසත් තමයි මුහුදට වෙරළ තීරයක් එක්ක තියෙන්නේ. බහුතරයක් ප්‍රදේශය තියෙන්නේ මේ ආසියාවට සහ යුරෝපයේ මිත්‍ර රටවල් වලට සම්බන්ධ වෙලා. ඒකින්ද වෙරළ තීරය ටිකක් අඩුයි රුසියාව. කැනඩාව නමුත් ඇමරිකා උතුරු ඇමරිකා මහද්වීපයේ උඩ කොටසේ තියෙන්නේ උගල දකින්නවා ඇති උගල බැලුවොත් මැප් එකේ ඌ වෙරළ තීරය තියෙනවා මුළු රට වටේම තියෙනවා අනිත් එක කුඩා කුඩා දූපත් ගණනාවක් තියෙනවා ඉතින් මේ දූපත් ගණනාවල වෙරළ තීරයත් එකතු කරලා ගත්තොත් කැනඩාවේ තමයි ලෝකයේ දීර්ඝම වෙරළ තීරය තියෙන්නේ අපි ගණන් වලින් බැලුවොත් කැනඩාවේ තියෙනවා 2,200,000 කිලෝමීටර 2,200,000ක් තියෙනවා වෙරළ තීරය දෙවනියට ඉන්නේ ඉන්දුනීසියාව. ඉන්දුනීසියාවේ වෙරළ තීරය කිලෝමීටර් 54,000. ඉතින් මේ කැනඩාවේ වෙරළ තීරය ඉන්දුනීසියාව වගේ 4 ගුණයක් විතර ලොකු වෙරළ තීරයක්. හරි. තුන්වෙනියට ග්‍රීන්ලන්තය. ලෝකයේ ලොකුම දූපතේ තමයි ඊළඟට ලොකු වෙරළ තීරයක් තියෙන්නේ. රුසියාව ඇත්තට බැලුවොත් 4වන ස්ථානයේ තමයි ඉන්නේ. කිලෝමීටර් 37,000ක වෙරළ තීරයක් තමයි රුසියාවට තියෙන්නේ. නමුත් කැනඩාව තමයි ලෝකයේ විශාලම දීර්ඝම වෙරළ තීරය කිලෝමීටර් 102කටත් වඩා වැඩි හරි දෙවනි රටට වඩා 4 ගුණයක් විතර වැඩි ලොකු වෙරළ තීරයක් තියෙනවා. ඉතින් බීච් එකක් හොයනවා නම් යන්න හොඳම රට කැනඩාව තමයි. හැබැයි කැනඩාව ගොඩක් වෙලාවට සීතල රටවල් රටක්. ඉතින් සීතල කාලයක් තමයි ඉතින් කැනඩාවෙකුත් මං හිතන්නේ අද අපේ තරඟකාරයෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් බලමු අපේ ලීඩර් බෝඩ් එක කොහොමද කියලා. ධනාම් දැන් දෙවන ස්ථානට එනවා. මහරාවණා තුන්වන ස්ථානයේ මෙලාන් සහ AJA ස්ටයිල්ස් ප්‍රථම වාරයට top 5 එකට එන්ටර් වෙලා තිනවා. ඔමෙත් තවමත් ලකුණු 4,544ක් ලබාගෙන ඉදිරියෙන් ඉන්නවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. රටක ජාතික කොඩියක් පිළිබඳ ප්‍රශ්නයක්. බලමු. මෙම ධජය අයත් වන රට හෝ ප්‍රදේශය කුමක්ද? මෙය කෝවිඩ් අර්බුදයට පෙර නිතර පුවත් වලින් ප්‍රකාශ වුණු රටක් හෝ ප්‍රදේශයක්. මේ කොඩිය අයත් වෙන රට හෝ ප්‍රදේශය කුමක්ද? මේ කෝවිඩ් ප්‍රශ්නේ එන්න කලින් නිතරම පුවත්පත් වලින් නිතරම රූපවාහිනී පුවත් වලින් සඳහන් වෙච්ච රටක්. පැපුවා නිව්ගිනියාවද, ග්‍රීන්ලන්තයද, හොංකොංද, තායිවානයද? well done 50 දෙනෙක් විවරදි පිළිතුරු ලබා ගන්න. අපි බලමු මේ කොඩිය මොකද්ද. right තමයි ලස්සන කොඩියක්. මේ මැද තියෙන්නේ ඕකිඩ් මලක්. මේ හොංකොං කියන මේ ප්‍රදේශය දැන් චීනයට අයත් ස්වයං පාලනයක් තියෙන ප්‍රදේශයක්. right හොංකොං වල මේ ඕකිඩ් මල හරි විශේෂයි. ඉතින් මේ හොංකොං වල මේ කොඩියේ ඕකිඩ් මලක් තමයි මේ මැද තියෙන්නේ. හරි මේ කොවිඩ් වසංගතයට කලින් ප්‍රශ්න වලට මුහුණ දුන් ප්‍රදේශයක්. මේ චීනයේ මේ නීති සම්බන්ධව රටේ ලොකු අර්බුදයක් ඇති වුණා. ජනගහනය ජනයා පාරට බැහැලා විරෝධතා දැක්වුවා. ඒත් මේ කොවිඩ් හින්දා ඒ ඔක්කොම පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ. ඉතින් 50 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. well done. අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් අපේ ස්කෝර් බෝඩ් එක බලමු. well done ඔමෙත් තාමත් ඉදිරියෙන් ඉන්නවා. excellent ඔමෙත් ධනා සෙකන් 5000 පන්නලා තියෙන තව දෙවෙනි තරඟකරු මහා රාවණා 3 මෙලාන් 4 AJA ස්ටයිල්ස් 5 ස්ථානේ. අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. ලොව විශාලතම කොරල් පර සමූහය වන ද ග්‍රේට් බැරියර් රීෆ් පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ කුමන ප්‍රාන්තයට ආසන්න මුහුදේද?
ලොව විශාලම කොරල් පර සමූහය Great Barrier Reef පිහිටා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ කුමන ප්‍රාන්තයට ආසන්න මුහුදේද? ටස්මේනියාවද, New South Wales'ද, Victoria'ද, Queensland'ද? ඉතාමත් සමාන වගේ ප්‍රශ්න උත්තර බෙදිලා තියෙන පිළිතුරු බෙදිලා තියෙනවා. මේ Great Barrier Reef කියන්නේ ලෝකයේ විශාලතම කොරල් පර සමූහයක්. මම Google කරලා බලන්න. ඉතාමත් විශාල කොරල් පර සමූහයක් තියෙනවා. මේ පිටුරේ තියෙන එක. මේක පිටරේ තියෙන ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට උදුරින් පිහිටි මුහුදේ. right? අද ඔස්ට්‍රේලියාවෙන් උත් කීප දෙනෙක් මේ තරඟයට සහභාගී වෙනවා. හිතනවා ඔයගොල්ලෝ හරි පිළිතුරු ලබා ගත්තා කියලා 29 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා ක්වීන්ස්ලන්ඩයේ ප්‍රාන්තයට උදුරින් පීඩි මුහුදේ තමයි මේ Great Barrier Reef එක පීඩලා තින්නේ well done අපි බලමු අපේ ස්කෝ බෝඩ් එක කොහොමද කියලා මහරාවණා දැන් දෙවන ස්ථානයට ඇවිල්ලා තිනවා AJ Styles තුන Mario 7 4 Satoshi 5 ස්ථානේ මෙමෙත් තාමත් ඉදිරියෙන් well done අපි බලමු පළමු වටේ අවසාන ප්‍රශ්නේ මොකද්ද කියලා ආසියා මහද්වීපයේ පිහිටා ඇති කුඩාම රට කුමක්ද ආසියා මහද්වීපයේ පිහිටා ඇති කුඩාම රට කුමක්ද මාලදිවයිනද සිංගප්පූරුවද නැගෙනහිර ටීමෝරේද බ්‍රූනායි රාජ්‍යයද ඉවැරදි පිළිතුර මාලදිවයින අපේ දකුණු ආසියා අපේ සහත් කලාපයට අයත් මාලදිවයින තමයි ආසියාවේ පිහිටා ඇති කුඩාම රට සිංගප්පූරුව දෙවන ස්ථානයේ තුන්වැනි ස්ථානයේ බහරේන් රාජ්‍ය හතරවන ස්ථානයේ තමයි බ්‍රූනායි රාජ්‍ය තියෙන්නේ ඉතින් මාලදිවයින තමයි ආසියානු මහද්වීපයේ පිහිටා ඇති කුඩාම රට right අපි දැන් අපේ පළමු වටේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ බලමු අපේ ස්කෝ කාඩ් එක කොහොමද කියලා රණුක එක පාරටම දෙවන ස්ථානයට ඇවිල්ලා තිනවා රණුක කැනඩාවේ ඉඳලා කනෙක්ට් වෙලා ඉන්නේ වෙල්කම් රණුක ගුඩ් ඊවනිං සෝරි ආඩ් ගුඩ් මෝර්නින් මං හිතන්නේ හේ මහා රාවණා තුන්වන ස්ථානයේ AU හතරවන ස්ථානයේ ඩොනි වෙන් ද වීක් පස්වන ස්ථානයේ ඔමෙත් තාමත් ඉතිරියේ ඉතින් දෙවනි වටේ අපි ප්‍රශ්න අහන්නේ කාලීන පුවත් සහ දේශපාලනය ගැන ප්‍රශ්න යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වර්තමාන හමුදා නිලය කුමක්ද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වර්තමාන හමුදා නිලය කුමක්ද ලොතිනන් ජෙනරාල්ද ජෙනරාල්ද බ්‍රිගේඩියර් ජෙනරාල්ද මේජර් ජෙනරාල්ද ශවේන්ද්‍ර සිල්වා වර්තමාන හමුදාපතිතුමාගේ නිලය කුමක්ද well done 47 දෙනෙක් හොඳර නිවුස් බලලා තේරුම් අරගෙන තියෙනවා මේ ශවේන්ද්‍ර සිල්වා මහතා අපේ රටේ පැවති යුද්ධය අවසන් කරන්න සෑහෙන මෙහෙවරක් කරපු බිරුවෙක් එතුමා තමයි වර්තමාන හමුදාපති විතරම පුවත් බැලුවොත් අනිවාර්යෙන් දවසට එකපාරක් හරි ඉන්න නිලධාරියෙක් තමයි මේ ශවේන්ද්‍ර සිල්වා කියන මහතා මොකද නිතරම මේ කොරෝනා මේ කොවිඩ් ප්‍රශ්නය මැද්දේ බොහෝම අනර්ග මෙහෙවරක් ඉටු කරන රටේ නිලධාරියෙක්. ඉතින් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වර්තමාන හමුදා නිලය ලුතිනන් ජෙනරාල්. දෙන්නෙක් හිතනවා ජෙනරාල් කියලා. ජෙනරාල් තමයි ඊළඟට තියෙන නිලය. හරි දැන් ඔයගොල්ලෝ පුළුවන් නම් මේ තරඟය අවසන්ලා බලන්න ලංකාවේ හමුදාව නිල මොනවද කියලා. හරිම ලස්සන හොඳ රිසර්ච් එකක්. හරි ලංකාවේ යන්න පුළුවන් උපරිම හමුදා නිලය තමයි ෆීල්ඩ් මාෂල්. යන්න ලංකාවේ එක්කෙනයි ඒ තනතුරට ඇවිල්ලා තියෙන සරත් ෆොන්සේකා. ඊට පස්සේ ජෙනරාල් ඊට පස්සේ ලුතිනන් ජෙනරාල් ඊට කලින් මේජර් ජෙනරාල් ඉතින් ඊට කලින් බ්‍රිගේඩියර් ඉතින් හොඳ අධ්‍යයනයක් උඹට බලන්න පුළුවන් මේ හමුදා නිල පිළිබඳ දැනුමක් ලබා ගන්න පුළුවන් මේ තරගයේ අවසානයේ පොඩ්ඩක් Google කරලා බලන්න well done 47 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගත්තා බලමු අපේ ස්කෝබෝඩ් එක well done AU තුන්වන සාඩ වල සතිඳු අපේ පොඩ මතකද පළමු තරගයේ ජයග්‍රහකයා සතිඳු top 5 එකට ඇවිල්ලා තියෙනවා පළවෙනි පාරට ඔමෙත් දෙවන ස්ථානයේ ඉන්නවා well done sorry ඔමෙත් පළවෙනි ස්ථානයේ තාම well done ඔමෙත් මුල ඉඳලා තාමත් ඉදිරියෙන් ඉන්නවා ඔමෙත් right අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය බලමුකෝ මේකට උත්තර දෙන්න පුළුවන්ද කියලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතාගේ නමෙහි ජේ අකුරෙන් ආරම්භ වන නම කුමක්ද
ඇමරිකානු ජනාධිපතිතුමාගේ නම ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්. මේ ජේ වලින් ආරම්භ වන නම් මොකද්ද? ජේම්ස්ද, ජෝසප්ද, ජෝන්ද, ජේකබ්ද? කවුද මේකට උත්තර දෙන්නේ කියලා හරියට? වැරදි පිළිතුර ජෝන්. ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්. හරි, ඉතින් ඇමරිකානු ජනාධිපතිතුමාගේ සම්පූර්ණ නම ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්. ජේ කියන්නේ ජෝන්. 30 සමාවෙන්න 28 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගත්තා. වෙල් ඩන්. අපි බලමු අපේ ස්කෝබෝඩ් එක. ඔව්, ප්‍රථම වරට රණුක ඉදිරියට ආවා. පළමු ස්ථානයේ ඩොනි වැන්ඩබීක්, දෙවන ස්ථානයේ සතිඳු, තුන්වන ස්ථානයේ AU, හතරවන ස්ථානයේ කමල් හැරිස්. ප්‍රධාන විනිමයකකේ කුමක්ද? රුසියාවේ භාවිතා කරන ප්‍රධාන විනිමයකකේ කුමක්ද? ඩ්‍රාක්ස්මාස්ද, කොපෙක්ද, මොස්කවාද, රූබල්ද? රුසියාවේ භාවිත කරන ප්‍රධාන විනිමයකට ඉවරදි පිළිතුර රූබල්. වෙල් ඩන්. 62 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගත්තා. කොපෙක් කියන්නේ මේ රූබල් එකේ සත වලට කියන නම. හරි, දැන් අපි කියන ලංකාවේ රුපියල් සත කියනවා වගේ රුසියාවේ කියන්නේ රූබල් කොපෙක් කියන. ඒ කියන්නේ කොපෙක් කියන්නේ රුසියාවේ සත වලට කියන නම තමයි. මොස්කවා කියන්නේ රුසියාවේ අගනුවරට කියන රුසියාවෙන් කියන නම. ග්‍රාෂ්මාස් කියන්නේ ග්‍රීසියේ විනිමයකකේ. වෙල් ඩන්. 62 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගත්තා. අපි බලමු අපේ ලීඩර්බෝඩ් එක කොහොමද කියලා. වෙල් ඩන්. දැන් බැලුවොත් උගල පේනවා මේ টপ 5 එකේ සියලු දෙනාම 8000 ගණන් වල ඉන්නේ. හරි, ඉතමත් ආසන්න තරගයක්. මොකද එක ප්‍රශ්නයක් වැරදුනොත් ලකුණු 1000ක් අඩු වෙනවා. බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. හැරි කුමරාසහෝගේ භාර්යාව සිය රාජකීය තනතුරු වලින් ඉවත් වන බව මේ මාසකදී වාර්තා වුණා. ඔහුගේ භාර්යාවගේ නම කුමක්ද? මේසි ප්‍රශ්නයක්. හැරි කුමරාගේ භාර්යාවගේ නම කුමක්ද? කේට් මිඩල්ටන්ද, මේගන් මාකල්ද, සේරා ෆර්ගසන්ද, කැමිලා බෝල්ස්ද? හැරි කුමරුගේ භාර්යාව කවුද? දැන් කුමරා කියලා කියන්න පුළුවන්ද යාට? Well done, Meghan Markle තමයි නිවැරදි පිළිතුර. Kate Middleton කියන්නේ ප්‍රින්ස් විලියම් ගේ භාර්යාව. Sarah Ferguson කියන්නේ ප්‍රින්ස් ඇන්ඩ්‍රූ, ඒ කියන්නේ ප්‍රින්ස් චාල්ස්, චාල්ස් කුමාරයාගේ සහෝදර ඇන්ඩ්‍රූ ගේ කලින් භාර්යාව. Camilla Bowles කියන්නේ දැන් චාල්ස් ගේ භාර්යාව, චාල්ස් කුමාරයාගේ භාර්යාව. Meghan Markle තමයි නිවැරදි පිළිතුර. 65 දෙනෙක් පිළිතුරු ලබා ගත්තා. අපි බලමු අපේ ලීඩර්බෝඩ් එක කොහොමද කියලා. රණුක තාමත් ඉදිරියෙන්. උමෙත් දැන් නැවත වාරයක් টপ 5 එකට ආවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං ප්‍රශ්නයක්. අපි බලමු මේක ගන්නවද කියලා පිළිතුරු. ශ්‍රී ලංකාවේ උතුරු පළාත්වල ඉඩම් පිළිබඳ ගනුදෙනුවලදී තවමත් භාවිතා වන පාරම්පරික ද්‍රවිඩ නීතිය කුමක්ද? ශ්‍රී ලංකාවේ උතුරු පළාත්වල ඉඩම් පිළිබඳ ගනුදෙනුවලදී තවමත් භාවිතා වන පාරම්පරික ද්‍රවිඩ නීතිය කුමක්ද? තිරුක්කෝවිල් නීතියද, සේතු සමුද්‍රම් නීතියද, තේස වලාමේ නීතියද, කච්චේරි නීතියද? මේමයිනේ තේස වලාමේ නීතිය තමයි මේ උතුරු පළාතේ භාවිතා කරන මේ ද්‍රවිඩ නීතිය. දැන් ලංකාවේ සිටියා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ පාලන කාලයන් මේ පාලනයන් තුනේදීම උන්ට තේරුණා මෙහෙම මේ අමුතු නීතියක් තියෙනවා ලංකාවේ උතුරු පළාතේ. ඉතින් ලන්දේසින් තමයි මේ ලංකාවේ රෝම ලන්දේසි නීතියනේ අපි ගොඩක් කලකට අපි භාවිතා කරන්නේ. ඉතින් ලන්දේසින් බැලුවා මේක අපි ඩොකියුමන්ට් කරන්න ඕන, අපි මේක ලේඛනගත කරන්න ඕන කියලා. ඒගොල්ලෝ ලන්දේසි නිලධාරියෙක්වත් ඇහුවා මේ යාපනයේ ප්‍රදේශයට මේ නීතිය ලේඛනගත කරන්න. මේ තේස වලාමේ නීතිය. ඉතින් අපේ
රජයෙන් අපේ සාමාන්‍ය නීතිය රටා වෙනස් විදිහකට තමයි මේ දේශබලාමේ නීතිය යන්නේ විශේෂයෙන්ම ඉඩම් ගනුදෙනු පිළිබඳව නොඑක් නොඑක් ප්‍රශ්නත් ආවා මේ පහුගිය කාලයේදී මේ දේශබලාමේ වෙනස් නීතිය නිසා එල් ඩන් 54 දෙනෙක් ඉවරදි පිළිතුරු ලබා ගත්තා බලමු අපේ ලීඩර් බෝඩ් එක කොහොමද කියලා සතියේ දැන් දෙවන ස්ථානයට ඇවිල්ලා තිනවා කමල් හැරිස් හතරවන ස්ථානයට AU තුන්වන ස්ථානයට රණුක තාමත් ඉතින් ලකුණු 200කට අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වාසය කරන ප්‍රාන්තය කුමක්ද අපි අසල්වැසි ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වාසය කරන්නේ කුමන ප්‍රාන්තයේද තමිල්නාඩුද උත්තර ප්‍රදේශද බිහාර් ප්‍රාන්තයේද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේද उत्तर प्रदेश प्रमाण इन जनगहने बिहार तमाय देवन वैडी में जाना कहाँ नहीं ने मिलियन एक ऐसी हाथरा किन्नवा महाराष्ट्र विशेष में मुंबई नगरी तीन महाराष्ट्र पांते मिलियन एक ऐसी विशितुन का जाना तावे कि विशाल जाना कहाँ ने को इंडिया और गिलते नो लगले थी विशाल जाना कहाँ ने करी याने याने चले सेने का पीरला उत्तर प्रदेश तमाय විශාලම में ජනගහනය වාසය කරන ඉන්දියානු ප්‍රාන්තය 20 දෙනෙක් හරි පිළිතුරු ලබා ගත්තා බලමු අපේ ස්කෝබෝඩ් එක සතින්දු දැන් ඉදිරියෙන් ඉන්න පළවෙනි ස්ථානයට ආවා රණුකට වඩා ලකුණු 34ක් නේ 24ක් ඉදිරියෙන් ඉන්න කමල් හැරිස් තුන්වන ස්ථානයේ ජීනියස් කිඩ් වෙල් ඩන් ෆස්ට් ටයිම් টপ 5 එක ටිකිරිලියා ෂා නයිස් නේම් ටිකිරිලියා টপ 5 එකට ඇවිල්ලා තිනවා පළමු වරට බලමු අපේ මේ වටේ ඊළඟ ප්‍රශ්නය උතුරු කොරියාවේ අගනුවර කුමක්ද उत्तर कोरिया वे अगर नितरम रटक रटक उत्तर कोरिया वे अगर नॉन्ग पियोंगयांग होची मिंग पीकिंग उत्तर कोरिया वे अगर पियोंगयांग नॉन्ग पेंग्यान ने कंबोडिया वे अगर होची मिंग क्या ने वियतनाम ये प्रधान नगर है पीकिंग क्या ने चीन ये බේජින් වලට කලින් කියපු නම පීකින් ඉවරදි පිළිතුර පියොන්යෑන් උතුරු කොරියාවේ අගනුවර පියොන්යෑන් 41 දෙනෙක් ඉවරදි පිළිතුර ලබා ගත්තා බලමු අපේ ඊළඟ සවස් බලමු අපේ ස්කෝබෝඩ් එක ටොනි වෙන්ඩබීක් නැවත වාරයක් টপ 5 එකට ඇවිල්ලා තිනවා AU 5වන ස්ථානයේ සතින්දු තවමත් ඉදිරියෙන් රණුක දෙවන ස්ථානයේ කමල් හැරිස් 3වන ස්ථානයේ අපි බලමු මෙම වටේ අවසාන ප්‍රශ්නය ප්‍රේමනාල ජයසේකර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීම කාගේත් කතාබහට ලක් වුණා. ඔහුගේ ප්‍රසිද්ධ අනුවර්තනාමය කුමක්ද? ප්‍රේමනාල ජයසේකර මහතාගේ ප්‍රසිද්ධ අනුවර්තනාමය කුමක්ද? පොඩ්ඩේ මල්ලිද, ප්‍රේමී අයියාද, චොකා මල්ලිද, පොඩි ලැසීද? බලමු කී දෙනෙක් මේක හයිඩ ගනීද කියලා. प्रसिद्ध अनुवर्तनामे पाताल सामाजिके
වෙල්ඩන් 53 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. අපි බලමු දෙවන වටේ අවසානයේදී අපේ ලීඩර්බෝඩ් එක. සතිදු තාමත් ඉදිරියෙන් රණුක දෙවන ස්ථානයේ, කමල් හැරිස් තුන්වන ස්ථානයේ, AU හතරවන ස්ථානයේ, AJA ස්ටයිල්ස් පස්වන ස්ථානයේ වෙල්ඩන්. තුන්වන වටේ කියන්නේ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ වටයක්. බලමු පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ කවුද? නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ කවුද? හිපොක්‍රටිස්ද, ආකිමීඩිස්ද, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ග්ද, පයිතගරස්ද? නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ කවුද? නිවැරදි පිළිතුර හිපොක්‍රටිස් 52 දෙනෙක් ගත්ත නිවැරදි පිළිතුර. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති සමහරට මේ හිපොක්‍රටිස් කියන්නේ මේ ග්‍රීසියේ හිටපු වෛද්‍යවරයෙක්. ඔහු තමයි නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකන්නේ. වෛද්‍යවරු මේ වෛද්‍ය පදවියට එන්න කලින් දියුරුමක් ගන්නවා. හිපොක්‍රටික් ඕත් කියලා කියන්නේ දියුරුම නම් කරලා තියෙන හිපොක්‍රටිස් ඉන් තමයි. හිපොක්‍රටිස් තමයි නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ. බලමු අපේ ඊට බෝඩ් එක 52 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. වෙල් ඩන්. සතිඳු තවමත් ඉදිරියෙන් ලකුණු කීයද? 72ක් ඉදිරියෙන් ඉන්නේ අනුකට වඩා. කමල් හැරිස් 3වන ස්ථානයේ, AU 4වන ස්ථානයේ, AJA Styles 5වන ස්ථානයේ. බලමු අපේ ඊළඟ ප්‍රශ්නේ පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං ප්‍රශ්නයක්. බලමු මේකට කී දෙනෙක් පිළිතුරු සපයද කියලා. පෘථිවි වායුගෝලයේ බහුලම පවත්න උච්ච වායුව නැත්නම් නෝබල් ගෑස් එක කුමක්ද? පෘථිවි වායුගෝලයේ බහුලම පවත්න උච්ච වායුව කුමක්ද? ඔක්සිජන්ද, ආදන්ද, හීලියම්ද, නියෝන්ද? ඉවරදි පිළිතුරු ආදන්. ඉතින් මේ ඔගොල්ලෝ විද්‍යාව ඉගෙන ගන්න නම් ආවර්තිත වගුව මතක ගන්න. ආවර්ත වගේ මේ කොනේම තියෙන තීරුවේ තමයි මේ උච්ච වායු නැත්තම් නිෂ්ක්‍රීය වායු කියන සමහරක් කියලා අපි නිෂ්ක්‍රීය වායු දැන් වායු ගොලේ නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුව කියලා සමහරට පිළිගන්න. උච්ච වායුවක් කියලා කියන්නේ ග්ලෝබල් ගෑස් එකක්. ගඳක් නැහැ, වර්ණයක් නැහැ. ගොඩක් වෙලාවට හිතන් හිටියේ අනිත් මූලද්‍රව්‍යත් එක්ක එකතු වෙන්නෙත් නැහැ කියලා. නමුත් දැන් ඔය සෙනෝන් වගේ උච්ච වායු මේ එකතු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. වායුගෝලයේ වැඩියෙන්ම තිබෙන උච්ච වායුව තමයි ආගන්. වෙල් ඩන්. 34 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. බලමු අපේ ස්කෝබෝඩ් එක. වෙල් ඩන් සතිඳු තාමත් ඉදිරියෙන්. දැන් ඉතාමත් ආසන්නේ රණුකයි සතිඳු අතර තිබෙන ගැප් එක. බලමු අපේ ඊළඟ ප්‍රශ්නය කුමක්ද කියලා. බලමුකෝ මේකට පුළුවන් උත්තර දෙන්න කියලා. සාමාන්‍ය වැඩුණු මිනිස් සිරුරක ඇති අස්ති සංඛ්‍යාව කොපමණද? සාමාන්‍ය වැඩුණු මිනිස් සිරුරක ඇති අස්ති සංඛ්‍යාව කොපමණද? 206ක්ද, 210ක්ද, 270ක්ද, 198ක්ද? निवर्ति සතිඳු තාමත් ඉදිරියෙන් පොඩි ලකුණු ප්‍රමාණයක් තියෙන ලකුණු කීයද? 20ක් විතර නේ පොඩි ලකුණු ප්‍රමාණයක් තියෙන්නේ. වෙල් ඩන්. කමල් හැරිසුත් ළඟින්ම ඉන්නවා. AJA Styles 4වන ස්ථානයේ, AU 5වන ස්ථානයේ. වෙල් ඩන්. නොම්බර 5. ප්‍රශ්න 3කට පිළිතුරු සපයලා නැවතත් තරංගයට ඉදින්න ඉදිරියට තියෙනවා. වෙල් ඩන්. බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. දැන් ඊළඟ ප්‍රශ්නය ටිකක් අමුතු ප්‍රශ්නයක්. මම හරිම අහන්න කැමති ප්‍රශ්නයක්. මම මගේ කලින් තරඟ කීප එකක් අහලා තිනවා. බලමු කී දිනෙක මේකට පිළිතුරු සපයයිද කියලා. ඩෙන්මාර්ක රජ කෙනෙකු ආශ්‍රයෙන් නම් කර ඇති ජංගම දුරකථන තාක්ෂණය කුමක්ද? ඩෙන්මාර්ක රජ කෙනෙකු ආශ්‍රයෙන්
නම් කර ඇති ජංගම දුරකථන තාක්ෂණය කුමක්ද? Google ද, infrared ද, Twitter ද, Bluetooth ද? ඩෙන්මාර්ක් රජ කෙනෙකු ආශ්‍රයෙන් නම් කර ඇති ජංගම දුරකථන තාක්ෂණය කුමක්ද? ෂා 36 දිනක් නිවැරදි පිළිතුර ලබා ගන්න. Excellent. දැන් ඩෙන්මාර්කේ ඉඳලා තියෙනවා ස්කැන්ඩිනේවියානු ජාතික රජ කෙනෙක්. ඔහුගේ නම තමයි Harald Bluetooth. දැන් Harald Bluetooth මේ Bluetooth කියලා නම ඇවිල්ලා තියෙන්නේ ඔහුගේ එක දතක් තිබ්බලු නිල් පාට. දත නරක් වෙලා හරි මොක් කරලා දතක් නිල් පාට. නිල් පාට කියන්නේ සෑහෙන නිල් පාට වෙලා තිබ්බ එක තමයි කතාව කියන්නේ. ඉතින් මේ Harald Bluetooth ඇවිල්ලා ඩෙන්මාර්කේ හිටපු රජ කෙනෙක්. ඉතින් ඩෙන්මාර්කයේයි නෝර්වේ රාජ්‍යයයි එකතු කරපු එක්සේසත් කරපු රජතුමා හැද්ද තමයි මේ Bluetooth Harald Bluetooth ව අඳුන්වන්නේ. ඉතින් මේ Bluetooth මේ තාක්ෂණය හොයාගත්තාම මෙන්න මේක නමක් දෙන්න බෑ. ඉතින් නමක් දෙන කට්ටිය කල්පනා කරලා බැලුවාම එක්කෙනෙක් සජෙස්ට් නිර්දේශ කරාලු අපි මේකට Bluetooth කියලා දාමු. මොකද Bluetooth මේ රජතුමා ඩෙන්මාර්කයේයි නෝර්වේ රාජ්‍යය එකතු කරානේ. ඒ වගේ දුරකථනයයි පරිගණකයයි එකතු කරන දුරකථනයයි පරිගණකයයි සම්බන්ධ කරන මේ තාක්ෂණයට අපි Bluetooth කියලා දාමු කියලා මේ නිර්දේශ කරා. ඉතින් මේ තාක්ෂණයට කියන්නේ Bluetooth කියලා. එතෙන් පස්සේ 36 දිනක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. අපි බලමු ලීඩර්බෝඩ් එක. තාමත් සියලු තරගයක් top 5 එකේ තියෙන්නේ. එක ප්‍රශ්නයක් අරගෙනවත් ඉස්සෙල්ලා පුළුවන් සියලු දේම. අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. නීල් ආම්ස්ට්‍රෝං ඇතුළු පිරිස අදමතට රැගෙන ගියේ කුමන අභ්‍යවකාශ යානයෙන්ද? නීල් ආම්ස්ට්‍රෝං ඇතුළු පිරිස හඳ මතට රැගෙන ගියේ කුමන අභ්‍යවකාශ යානයෙන්ද? අපොලෝ 13 ද, චැලෙන්ජර් ද, එක්ස්ප්ලෝරර් ද, අපොලෝ 11 ද? වෙල් දැන් 59 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිහිල්ලා අවුරුදු 51ක් වෙනවා. ඒ අවුරුද්ද අපි 50 වෙනි සංවත්සරය සැමරුවා. මේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින්, මයිකල් කොලින්ස් ඇතුළු පිරිස මේ තුන්දෙනා සඳ මතට අරන් ගියේ අපොලෝ 11 කියන මේ අභ්‍යවකාශ යානයේ. වෙල් දැන් 59 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. බලමු අපේ ස්කෝබෝඩ් එක. සතින්දු තාමත් ඉදිරියෙන් රණුක දෙවන ස්ථානයේ, කමල් හැරි සුගර ස්ථානය, AJS Styles 4, AU 5, සනුග වෙල් ඩන්. ඔබ ප්‍රශ්න තුනකට නිවැරදි පිළිතුරු ලබා දීලා එක පිට නැවත වාරයක් තරඟයට අවතීන ලයින්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ලෝකයේ විශාලතම බිත්තරයට හිමිකම් කියන්නේ කුමන සත්වයාද? ලෝකයේ විශාලතම බිත්තරයට හිමිකම් කියන්නේ කුමන සත්වයාද? කැස්බරාද, තල්මස් මෝරාද, පාත්තයාද, ඊමියුද? ගොඩාක් අය වරද්දනවා. කැස්බරා තමයි ගොඩබිම විශාලතම බිත්තරය දාන්නේ. නමුත් තල්මස් මෝරා වේල්ෂා තමයි ලෝකයේ විශාලතම බිත්තරයට හිමිකම් කියන සත්වයා. දැන් ඔන්න ඔතන ට්‍රික් ක්වෙස්චන් එකක්. දැන් මම අහලා තිබ්බනම් ලෝකයේ විශාලම බිත්තරය දමන්නේ කුමන සතාද කියලා. ඔස්ට්‍රිච්. කැස්බරා තමයි. තල්මස් මෝරා බිත්තරේ එළියට දාන්නේ නැහැ. තල්මස් මෝරාගේ බිත්තරේ හැදෙන්නේ බඩ ඇතුළෙම තමයි. රයිට්? ඉතින් ලෝකයේ විශාලතම බිත්තරේ හිමිකම් කියන්නේ මේ තල්මස් මෝරා කියන සත්වයා. වෙල් ඩන්. 23 දෙනෙක් තමයි නිවැරදි පිළිතුරු ලබා ගත්තේ. සමහර ලීඩර් බෝඩ් එකේ වෙනස්කමක් වෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ. බලමු. කිව්වා හරි සතින්දු ඉදිරියෙන් ඉන්න කමල් හැරිස් පොඩ්ඩක් පසුබහැලා තිනවා. AJS Styles 3 වෙනි ස්ථානයට අවිල්ල තිනවා. AU 4 වෙනි ස්ථානයට අවිල්ල තිනවා. සතින්දු සහ රණුග අතර තවමත් දියුණු තරගයක් තිනවා ප්‍රථම ස්ථානයට. අපි බලමු අපි ඊළඟ ප්‍රශ්නේ කිව්වත් අත්‍රැක්ටරය ලොවට හඳුන්වා දුන් ප්‍රකට ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා කවුද? අත්‍රැක්ටරය ලොවට හඳුන්වා දුන් ප්‍රකට ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා කවුද? වී.කේ. සමරනායකද, රේ විජේවර්ධනද, ආතසි ක්ලාග්ද, උපාලි විජේවර්ධන? ෂා නිවැරදි පිළිතුර 52 දෙනෙක් ලබා ගත්තා. දැන් ලංකාවේ හිටිය හොඳ විද්‍යාඥයෙක් ඉංජිනේරුවරයෙක්
පයිලට් කෙනෙක් ගුවන් නියමුවෙක් රේ විජේවර්ධන කියන. ඔහු කල්පනා කරලා බැලුවා මේ ලංකාවේ ගොඩක් දුප්පත් අය ඉන්නවා. මේ ආස්ට්‍රියාවේ ගොඩක් දියුණු වෙමින් පාසෙන් රටවල ගොඩක් දුප්පත් ගොවීන් ඉන්නවා මේ ට්‍රැක්ටරයක් ගන්න බැරුව. ඔහු නිර්මාණය කරනවා මේ අත් ට්‍රැක්ටරය. නිර්මාණය කරලා ඒක ඒඩියා එක ඒ කන්සෙප්ට් එක නිර්මාණය ගන්නවා එංගලන්තයේ ලෑන්ඩ් මාස්ටර් කියලා කම්පැනි. ලෑන්ඩ් මාස්ටර් මේ ට්‍රැක්ටර් හදන ප්‍රධාන කම්පැනියක් නේ. ඉතින් මේ ලෑන්ඩ් මාස්ටර් කම්පැනියත් එකතු වෙලා රේ විජේවර්ධන අත් ට්‍රැක්ටරය ප්‍රචලිත කරනවා මේ ලෝකේ. බලවත් පිටුරේ කියලා මේක තමයි රේ විජේවර්ධන නිර්මාණය කරපු අත් ට්‍රැක්ටරය. ඉතින් සෑහෙන මේ දුප්පත් ගොවීන්ට සෑහෙන උදව් වෙච්ච නිර්මාණයක් තමයි මේ අත් ට්‍රැක්ටරය. වෙල් ඩන්. උපාලි විජේවර්ධන කියන්නේ ලංකාවේ උපාලි සමූහ ව්‍යාපාරයේ අධිපති ආතසි ක්ලබ් ප්‍රවීණ රචකේ වීකේ සමරනායක පරිගණක ශාස්ත්‍රයට සම්බන්ධ දැවැන්තයේ නමුත් ට්‍රැක්ටරය ලොවට හඳුන්වා වූ මේ රේ විජේවර්ධන මහතා වෙල් ඩන් 52 දිනක් නිවැරදිව ලබා ගත්තා. බලමු අපේ ස්කෝබෝඩ් එක top 5 එක නම් ලොකු වෙනසක් නෑ සතුටු තාමත් ඉදිරියේ. බලමු අපේ තුන්වන වටේ අවසාන ප්‍රශ්නය මොකක්ද කියලා. මේකත් මම නිතරම අහන මගේ ප්‍රියතම ප්‍රශ්නයක්. මදුරුවා ඉංග්‍රීසියෙන් හඳුන්වන මොස්කීටෝ කියන වචනේ අර්ථය කුමක්ද? මදුරුවා ඉංග්‍රීසියෙන් හඳුන්වන මොස්කීටෝ යන්නේහි අර්ථය වන්නේ කුමක්ද? ලේකුරු මිනිහද, නිහඬ මිනිවරුවාද, පොඩි මැස්සාද, මාරාන්තික කුමියාද? මේ ස්පාඤ්ඤ භාෂාවෙන් තමයි මේ මොස්කීටෝ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. වැරදි පිළිතුර ඇවිල්ලා. පොඩි මැස්ස, little fly. දැන් මේ මොස්කීටෝ කියන වචනය ඇවිල්ලා තියෙන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන්. උගල හැමදාම දන්නවනේ මොස්කීටෝ මේ දරුත් ඉන්නවා මෙතන මං හිතන්නේ සෑහෙන මදුරුව හරිද? ඉතින් මේ මොස්කීටෝ කියන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ස්පාඤ්ඤ භාෂාවෙන් මොස්කීටෝ කියන අදහස් කරන්නේ පොඩි මැස්සා නැත්නම් little fly කියන දේ. හරි 15 දෙනයි නිවැරදි පිළිතුර ලබා ගත්තේ. ඒ කුරුමිනියා ඔව් මේ බොර සත්වේ නිහඬ මිනිමරුවා 100%ක් ඇත්ත. මාරාන්තික කුමියෙක්. ඔයාලා දන්නවද ලෝකේ වැඩිම මිනිසු මැරෙන්නේ මේ මදුරුවා නිසා කියලා? මේ සත්වයෝ බැලුවොත් එන්නේ සත්වයෝ නිසා ජීවිත නැති වෙනකොට නැති වෙන සංඛ්‍යාව බැලුවොත් වැඩිම දෙනෙක් මිය ගිහිලා තියෙන්නේ මේ මදුරුවා කියන සත්වයා නිසා. හරි පොඩි මැස්සෙක් නමුත් නිහඬ මිනිමරුවෙක්, මාරාන්තික කෘමියෙක්, ලේකුරු මිනිහෙක් 15 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. වෙල් ඩන්. වට තුනක් අවසානයේ අපි බලමු අපේ ස්කෝබෝඩ් එක. වෙල් ඩන් AU. තුන්වන ස්ථානයට ඇවිල්ලා තිනවා කමල් හැරිස්. හතරවන ස්ථානයට ඇවිල්ලා තිනවා AJ ස්ටයිල්ස්. පස්වන ස්ථානය රණුක සහ සතිඳු අතර පළමු ස්ථානයට ඉතාමත් තිරු තරගයක් පවතිනවා. දැන් හතරවන වටය ඉතිහාසය, සංගීතය, කලාව, චිත්‍රපටි පිළිබඳ වේදිකා නාට්‍ය ගැන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් කවක් පුළුල් ශාස්ත්‍රයක් ගැන තමයි මම මේ ශාස්ත්‍රයන් ගැන තමයි මම මේ හතරවන වටේ ප්‍රශ්න අට හදලා තියෙන්නේ. බලමු පළමු ප්‍රශ්නය මොකද්ද කියලා. ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයක්. ඉපැරණි ප්‍රධාන ලෝක ශිෂ්ටාචාර හතරට සම්බන්ධ නොවූ ගංගාවක් වන්නේ මිංකුමක්ද? අපි ඉතිහාසය ඉගෙන ගන්නවා ප්‍රධාන ශිෂ්ටාචාර හතරක්. මේට සම්බන්ධ නොවූ මේ ගංගාව මොකද්ද? මෙතන තියෙන ගංගාවල් හතරෙන් හොයන් හෝ ගංගාවද, ඉන්දුස් ගංගාවද, නයිල් ගංගාවද, ඇමසන් ගංගාවද? ගොඩක් දෙනෙක් දන්නා වගේ ඉතිහාසෙනේ මම හිතන්නේ මේක අපිට 6 වසර උගන්වන්නේ නේද? ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, හොයන් හෝ ශිෂ්ටාචාරය, යුප්‍රටිස් ටයිග්‍රීස් ශිෂ්ටාචාරය, මෙසපොටේමියාවත් කියනවා, නයිල් නිම්න ශිෂ්ටාචාරය, ඇමසන් ගංගාවත් ආශ්‍රිතව තිබෙන දැඩි ශිෂ්ටාචාරයක්. හැබැයි ප්‍රකට මඩු කැලාවක් තිබ්බානේ ඒකින්ද ශිෂ්ටාචාරයේ ඉස්පත් හොයාගන්න බැරි වෙන්නේ සමහරට. ප්‍රකට ශිෂ්ටාචාර හතරට සම්බන්ධ නොවූ ගංගාව තමයි ඇමසන් ගංගාව. වෙල් ඩන්. 57 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. අපි බලමු මේ ස්කෝබෝඩ් එක. දැන් AU රණුකව අභිභවා ගොහේ ගිහිල්ලා දෙවන ස්ථානයට පත් වෙලා තියෙන සතුද තාමත් ඉදිරියෙන්. වෙල් ඩන්.
අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. හිටපු දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලාගේ ස්වයං චරිතාපදානය හැඳින්වෙන නම කුමක්ද? හිටපු දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලාගේ ස්වයං චරිතාපදානය ඔටෝබයෝග්‍රැෆි එක හැඳින්වෙන නම කුමක්ද? Dreams of my father, the long walk to freedom, the Mein Kampf, the my early life. The. මේ පොත් හතරෙන් නෙල්සන් මැන්ඩෙලා පිළිබඳ ලියුමේ long walk to freedom. දැන් ඔබ දන්නවා අපි පහුගිය තනකේ දැල්ව ප්‍රශ්නය නෙල්සන් මැන්ඩෙලා සෑහෙන කාලයක් වසර 29ක් මං හිතන්නේ ඉඳ සිර ගත වෙලා හිටියා මේ දකුණු අප්‍රිකාවේ රොබන් කියන දූතයා. ඉතින් ඇත්තටම දකුණු අප්‍රිකානු මේ වර්ණ ભેද වාදයේ ජයග්‍රහණය කරන්න ඇත්තටම ඉතාමත් long walk එකක් දුන්නා. දීර්ඝ ගමනක් දුන්නා. ඉතින් ඔහුගේ චරිතාපදානය නම් කරලා තියෙන්නේ long walk freedom කියලා. Dreams of my father කියන්නේ බරක් ඔබාමාගේ චරිතාපදානය. Mein Kampf කියන්නේ Adolf Hitlerගේ කතාව. My early life කියන්නේ Winston Churchill ඉංගලන්තයේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක් Winston Churchillගේ චරිතාපදානය. නමුත් Nelson Mandela නායකයාගේ චරිතාපදානය long walk to freedom. Well done. 51 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. අපි බලමු අපේ leaderboard එක. top 5 එකේ නම් වැඩි වෙනසක් නැහැ. බලමු අපේ ප්‍රශ්නය. පැරණි ඊජිප්තු ජාතිකයෝ කඩදාසි සෑදීමට භාවිත කළේ කුමන ගසක කොටස්ද? පැරණි ඊජිප්තු ජාතිකයෝ කඩදාසි සෑදීමට භාවිත කළේ උණ ගසද, රටඉඳි ගසද, පැපිරස් ගසද, බෝබාබ් කියන ගසද? ෂා, දැනේ ඉතිහාසය දන්න කට්ටියක් ඉන්නේ. පැපිරස් ගසේ කොටස් අරගෙන තමයි ඊජිප්තු ජාතිකයෝ කඩදාසි සෑදුවේ. උනගස් රටේඉඳි ගස් බෝබා බෝබාබ් කියන්නේ මේ අප්‍රිකානු මහද්වීපයේ තියෙන වැදගත් ගසක්. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න මේ තරගයේ අවසානයේදී බෝබාබ් කියන්නේ අප්‍රිකානු මහද්වීපයේ කපුරුකක්. ඒ කියන්නේ මේ ගසේ සෑම කොටසක්ම වගේ භාවිත කරන මනුෂ්‍ය පරිභෝජනයක්. පැපිරස් ගස තමයි පැරණි ඊජිප්තු ජාතිකයෝ කඩදාසි සෑදීමට භාවිත කළ ගස. Well done. 51 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා. නලාවද ගොඩක් අය හිතනවා හොරණෑව කියලා. හොරණෑව කියන්නේ පොඩි මේ ඉස්සරහා ප්ලේ කරන වාදනය කරන සංගීත භාණ්ඩයක්. නමුත් හේවිසි බෑන්ඩ් එක පෙරදිග තූර්ය වාදන කණ්ඩායම් නායකයෙක් අරන් යනවා ඉස්සරහා මේම බොහොම තේජාන්විතව මේ සංගීත භාණ්ඩයෙන්. එකට කියන්නේ කොම්බු. එක හැදෙත් නිකන් කොම්බුවක් වගේ ඉඳලා ඒ බලපෑම පොඩි එකක් වෙනවා. right මේ තියෙන්නේ කොම්බුව. මේක තමයි ගොඩක් පෙරදිග සංගීත තූර්ය වාදන කණ්ඩායම් නායකයෙක් ඉස්සරහම යනකොට ඉතාමත් තේජාන්විතව අරන් යන සංගීත භාණ්ඩය. 38 දෙනයි නිවැරදි පිළිතුරු ලබා ගත්තේ. 23 දෙනෙක් හිත හොරණෑව කියලා. හොරණෑව කියන්නේ පොඩි නලාවක්. බලමු ස්කෝබෝඩ් එක. කමල් හැරිස් නැවත වාරයක් තුන්වෙනි ස්ථානයට ආවා. රණුක දැන් පස්වෙනි ස්ථානයේ, AJA ස්ටයිල්ස් හතරවෙනි ස්ථානයේ, AU දෙවෙනි ස්ථානයේ, සතිඳු ඉදිරියෙන්ම ඉන්නවා. බලමු ඊළඟ ප්‍රශ්නය මොකද්ද කියලා. පාරම්පරික බතික් කලාව පැවතෙන්නේ කිනම් ආසියාතික රටකින්ද? පාරම්පරික බතික් කලාව පැවතෙන්නේ කිනම් ආසියාතික රටකින්ද? ඉන්දියාවෙන්ද, ජපානයෙන්ද, ඉන්දුනීසියාවෙන්ද, චීනයෙන්ද? වැරදි පිළිතුරු ඉන්දුනීසියාව. දැන් මම මේ ප්‍රශ්නේ අහන්න මිදී ගොඩක් පසුගිය කාලේ ලංකාවේ බතික් කර්මාන්තයට වෙනමම අමාත්‍යවරයෙක් පත් කරනු ලැබුවා. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරා. මම හිතන අද මේ තරගයට සහභාගී වෙනවා. මම හිතන්නේ
අමාත්‍යාංශයට සම්බන්ධ මාගේ මිත්‍රයෙකුත් ඉතින් බතික් කලාව පටන් ගත්තේ ඉන්දුනීසියාව කියන රටේ දැන් ගොඩක් අය සමහර අය හිතනවා ජපානේ ජපානයේ ගොඩක් පාරම්පරික ලස්සන කලාවල් ගොඩක් තියෙනවා ඔරිගාමි ඉකෙබානා කබුකි බොන්සයි ආ පාරම්පරික කලාවල් තියෙනවා නමුත් බතික් කලාව ලොවට හඳුන්වා දුන්නේ ඉන්දුනීසියාවේ well done 60 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගත්තා ඉතින් බලමු ස්කෝබෝඩ් එක top 5 එක නම් වැඩි වෙනසක් නැහැ සතිඳු තාමත් ඉදිරියෙන් බලමු අපේ ප්‍රශ්නය DC කොමික්ස් චිත්‍රපටවල ප්‍රධාන චරිතයක් වන වොන්ඩර් වුමන් චරිතයේ රඟපාන මෙම නිළිය කවුද DC කොමික්ස් චිත්‍රපටවල ප්‍රධාන චරිතයක් වන වොන්ඩර් වුමන් චරිතයේ රඟපාන මෙම නිළිය කවුද බ්‍රී ලාසන්ද ගැල් ගඩෝද ක්ලෙයා ඩේන්ස්ද ස්කාලට් යොහන්සන්ද well done අමාරු යාර කිනෝ ගල් ගඩොල් කියලා හරිද? එයාගේ නම යා ඊශ්‍රායල ජාතික කාන්තාවක් ගල් ගඩෝ right බ්‍රී ලාසන් කියන්නේ කැප්ටන් මාර්වල් ගේ චරිතයට පණ පොවන නිළිය ස්කාලට් යොහන්සන් කියන්නේ බ්ලැක් විඩෝ චරිතයට පණ පොවන ක්ලෙයා ඩේන්ස් උත් මම ගන්න තරමට නම් මේ සුපර් හීරෝ කොමික්ස් වල රඟපාන්නේ නැහැ චිත්‍රපට රඟපාන්නේ නැහැ නමුත් ඉතාමත් ප්‍රසිද්ධ නිළිය ගල් ගඩෝ තමයි වොන්ඩර් වුමන් චරිතයට රඟපාන නිළිය ගල් ගඩොල් නෙමෙයි right let's look at our leaderboard බලමු අපේ ස්කෝබෝඩ් එක AJ Styles තුන්වන සැලෙන් අපි බලනකොට දැන් සතිඳු ඉන්න උද්ග්‍රියෙන්න AU ඉන්න දෙවන ස්ථානයේ ඉතින් ඒ දෙන්න අතර තරගයක් තියෙනවා AJ Styles කමල් හැරිස් සහ රණුක අතරත් ඊයු තරගයක් තියෙනවා ඉතින් ප්‍රශ්න තව කීපයක් තියෙනවා ප්‍රශ්න මැදන 10ක් තියෙනවා ඉතින් ගොඩක් දේවල් වෙන්න පුළුවන් වෙනසක් ඇති වෙන්න පුළුවන් බලමු ඊළඟ ප්‍රශ්නය විජය රජතුමාගේ පියා ලෙස සැලකින්නේ කවුද? විජය රජතුමාගේ පියා කවුද? එළාර රජතුමාද, රාවණ රජතුමාද, ධර්මාශෝක රජතුමාද, සිංහබාහු රජතුමාද? වැරදි පිළිතුර සිංහබාහු රජතුමා. දැන් අපි පරණ සිංහල සින්දුවක තියෙනවා සිංහබාහු පරපුර අපි සිංහල වංශයේ ඇති සිංහල වංශය එනවා කියලා කියන්නේ මේ සිංහබාහු රජතුමාගේ ගෙන් තමයි සිංහබාහු රජතුමාගේ පුතා තමයි විජය රජතුමා ඔහු සමග නැද මේ 800ක සෙනඟ සමග ඔහු රටින් කිතුහල් කරන ඔහු කරපු අපරාධ නිසා ඔහු ලංකාවට පැමිණලා ලංකාවේ ප්‍රථම රජු බවට පත් වෙනවා ඉතින් විජය රජතුමාගේ පියා තමයි සිංහබාහු රජතුමා well done 52 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගත්තා අපි බලමු ස්කෝබෝඩ් එක නැවත වාරයක් කමල් හැරිස් තුන්වන සාරයට පත්වන ඉතින් කමල් හැරිස් සහ AJ Styles අතර ලකුණු 4කට වෙනසක් තමයි තියෙන්නේ සතිඳු තාමත් ඉදිරියෙන් ලකුණු දැන් මම හිතන 1000කට කික් වෙන්න වගේ ඉදිරියෙන් ඉන්න sorry 1100ක් වමන ලකුණු ප්‍රමාණයට වයින් ඉන්න ඉදිරියෙන් AU දෙවන ස්ථානය රණුක පස්වන ස්ථානය well done Frank Kafka ප්‍රශ්න තුනකට නිවැරදි පිළිතුර පිටපිට සපයලා නැවතත් පරණියට ඇවිල්ලා තියෙනවා බලමු මේ වටේ අවසාන ප්‍රශ්නය असंधि मित्ता चित्रपटे प्रधान चरित्र रंगपै सम्माननीय निलिय कौद असंधि मित्ता चित्रपटे प्रधान चरित्र रंगपै सम्मान निलिय कौद निल्मिनी सिगेराद निल्मिनी तेन्नकोंद अनोबा जनादरीद समनली फोंसेका संख्या අලෙවිනි හතර දෙනා විතරයි උත්තරේ ගාති දරුක මම හිතන්නේ කැනඩාවේ ඉන්නේ නේද වරදින් නැති well done සතිඳු තාමත් ඉදිරියෙන් AU දෙවන ස්ථානයේ කමල් හැරිස් තුන්වන ස්ථානයේ AJ Styles හතරවන ස්ථානයේ රණුක පස්වෙනි ස්ථානය අපි දැන් අපේ බුද්ධි සංග්‍රාමයේ දෙවන තරඟයේ අවසාන වටේට එළඹලා තියෙන අවසාන වටේ අපි අසන්නේ
ක්‍රීඩා සම්බන්ධ ප්‍රශ්න. බලමු පළමු ප්‍රශ්නය. ලෝක පූජිත මුත්තායා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දවාගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව කොපමණද? ලෝක පූජිත පන්දු යවන මුත්තායා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දවාගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව කුමක්ද? කොපමණද? 895ද? 800යිද? 534යිද? 850යිද? මේක ඇවිල්ලා ට්‍රික් ක්වෙස්චන් එකක්. හරිද? ඔබට බැලුවාම කියන්න පුළුවන් මේ ප්‍රශ්න පිළිතුරු ලැබිලා තියෙන විදිහ කියන්න පුළුවන් ඒ ට්‍රික් ක්වෙස්චන් එක කට්ටිය වරද්දගෙන. දැන් මුත්තායා මුරලිදරන් ලංකාවේ හිටපු අග්‍රගන්නෙම මම ලෝකයේ හිටපු අග්‍රගන්නෙම පන්දු යවන්නා කියලා කිව්වොත් වැරදි නැහැ. කඩුලු ටෙස්ට් කඩුලු 800ක් ලබා ගන්න. දැන් අලුතෙන් ෆිල්ම් එකකුත් ගන්න 800 කියලා මුරලි 800 කියලා ඉතින් මම හිතන ගොඩක් අය එක බල්ලා වෙන්නදී මේ 36 දෙනෙක්ම 800 තෝරගත්තේ. මුත්තායා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු අරන් තියෙන්නේ 795යි. ඉතුරු කඩුලු පහ ඔහු ලබා ගත්තේ World 11 ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට තරඟ කරලා. ඉතින් එකපාරක් ඕස්ට්‍රේලියාව තමයි ලෝකේ ඒ කාලේ නම්බර් 1 ජීවිතේ බැලුවොත් 800යි නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් 795යි ගොඩක් දෙනෙක් වරද්දන සංඛ්‍යාවක් මේක වෙල් ඩන් 28 දෙනෙක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා බලමු අපේ ස්කෝර් බෝඩ් එක සතිදු තාමත් ඉදිරියෙන් AJ Styles දැන් දෙවන ස්ථානයට ආවා කමල් හැරිස් තුන්වන ස්ථානේ AU හතරවන ස්ථානේ රණුක පස්වන ස්ථානේ බලමු ඊළඟ ප්‍රශ්නය ප්‍රථම වරට තම රට වෙනුවෙන් යවුන් ඔලිම්පික් පදක්කමක් දිනාගත් ඇය කවුද? ප්‍රථම වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් යවුන් ඔලිම්පික් පදක්කමක් දිනාගත් මෙම ක්‍රීඩිකාව කවුද? සුසාන්තිකා ජයසිංහද? කාල් ලූයිස්ද? පාරමි වසන්ති මාරිස්ටෙලාද? චෙලින්ඩා ජැන්සන්ද? ඉවරදි පිළිතුර පාරමි වසන්ති මාරිස්ටෙලා. දැන් පාරමී දින්නේ මේක 2018 ආජන්ටිනාවේ මම දැන් පැවැත්වුවේ මේ යූත් ඔලිම්පික් සරංගාවලියේ ලෝකඩ පදක්කමක් දිනාගත්තා පාරමී. ඉතින් ඈ තමයි ලංකාව වෙනුවෙන් යවුන් ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමු ක්‍රීඩිකාව. සුවන්තිකා ජයසිංහ ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දීලා තියෙනවා. ෂෙලින්ඩා ජැන්සන් නැගීන දක්ෂ ක්‍රීඩිකාවක්. නිවැරදි පිළිතුර පාරමී වසන්ති මාරිස්තෙලා. අපි බලමු අපේ දෙන්නෙක් ඉතල දීලා කාල් විසුත් කියලා. බලමු අපේ ඊළඟ ප්‍රශ්නෙට කලින් ස්කෝර් බෝඩ් එක කොහොමද කියලා. ඉතින් අමරබන්දු රූපසිංහ වෙල් ඩන්. টপ 5 එකට ඇවිල්ලා තියෙන අමරබන්දු රූපසිංහ ප්‍රථම වතාවට වෙල් ඩන් අමරබන්දු. AU 4 වන ස්ථානයේ කමල් හැරිස් 3 වන ස්ථානයේ AJ Styles 2 වන ස්ථානයේ සතිඳු තාමත් ඉදිරියෙන්. බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. එක් දින ක්‍රිකට් තරඟයක වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා කවුද? එක් දින ක්‍රිකට් තරඟයේ වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා කවුද? මාටින් ගප්තිල්ද? රෝහිත් ශර්මාද? ක්‍රිස් ගේල්ද? සචින් ටෙන්ඩුල්කර්ද? නිවැරදි පිළිතුර රෝහිත් ශර්මා. රෝහිත් ශර්මා ලංකාවේ පන්දු යවන නැති කරා 264ක් ඉල්ල කරා අපි ලංකාවට එරෙහිව. ඔහු තවත් තරඟයක 208ක් ලබා ගත්තා. ඉතින් රෝහිත් ශර්මා කියන්නේ අපි හිට්මෑන් කියලා රෝහිට්මෑන් ශර්මා කියලා කියලා රයිට්. රෝහිත් ශර්මා 264ක් ගත්ත ලංකාවට විරුද්ධ. දෙවනි ස්ථානයේ මාටින් ගප්ටි 237ක් කරගෙන ක්‍රිස් ගේල් 215ක් ලබාගෙන තුන්වන ස්ථානයේ ඉන්නවා. සචින් ටෙන්ඩුල්කර් තමයි මුලින්ම එක් දින ක්‍රිකට් තරඟයක ලකුණු 200ක් ලබා ගත්තේ 200 නොක් අවුට් දෙදැවි ක්‍රීඩා කරා. නමුත් රෝහිත් ශර්මා තමයි එක් දින ක්‍රිකට් තරඟයක වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා. 42 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගත්තා. අපි බලමු ස්කෝර් බෝඩ් එක.
සතිඳු දැන් ඉදිරියෙන් වින 30000ක් ලබාගත් පළමු තරගකරුවා හැරෙන බෙල්ඩාන් සතිඳු AJ Styles දෙවන ස්ථානයේ කමල් හැරිස් ඉතාමත් ආසන්නයේ තුන්වන ස්ථානයේ ඉන්නවා AU හතරවන ස්ථානයේ අමර බන්දු රූපසිංහ පස්වන ස්ථානයේ බලමු අපි ඊළඟ ප්‍රශ්නය මොකද්ද කියලා ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් ලෙස නොසලකන්නේ මින් කවර තරගාවලියක්ද ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් ලෙස නොසලකන්නේ මින් කවර තරගාවලියක්ද විම්බල්ඩන්ද ඉතාලි විවෘත තරගාවලියද ඇමරිකානු විවෘත තරගාවලියද ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියද ෂා වෙල්ඩන් දැන් ටෙනිස් ක්‍රීඩාවේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි හතරක් තියෙනවා විම්බල්ඩන් ප්‍රංශ විවෘත තරගාවලිය ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලිය ඇමරිකානු විවෘත තරගාවලිය ඉතාලි විවෘත තරගාවලියත් ඉතාමත් හොඳ ලොකු තරගාවලියක් ප්‍රධාන තරගාවලියක් නමුත් ග්‍රෑන්ඩ් ස්ලෑම් එකක් හැරෙට සැලකෙන්නේ නැහැ 51 දිනක් නිවැරදි පිළිතුරු ලබා ගත්තා අපි බලමු අපේ ස්කෝබෝඩ් එක අපි ඉතාමත් ඉදිරියෙන් අපි බලමු ප්‍රශ්න තව හතරක් තියෙනවා අපි බලමු මොනවා වෙයිද කියලා ඉතින් ලේසි ප්‍රශ්නයක් ඊළඟ ප්‍රශ්නය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නවතම COVID-19 ගොදුරයි. ඔහු නියෝජනය කරන්නේ කුමන ජාතික කණ්ඩායමද? ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නවතම COVID-19 ගොදුරයි. ඔහු නියෝජනය කරන්නේ කුමන ජාතික කණ්ඩායමද? ජර්මනියද, බ්‍රසීලියද, ඉතාලියද, පෘතුගාලයද? මේසි ප්‍රශ්නයක්. ලෝකයේ සුපිරිම පාපන්දු ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට මේ පසුගිය සතියේ COVID-19 ආසාදනය වූ බවට පුවතක් පළ වුණා. ඔහු නියෝජනය කරන්නේ පෘතුගාල කණ්ඩායම වෙල්ඩන් 59 දෙනෙක් ඉවරදි පිළිතුරු ලබා ගත්තා. බලමු ස්කෝබෝඩ් එක. වැඩි වෙනසක් නැහැ. සතුට තාමත් ඉදිරියෙන්. බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. ආසියාවේ කළු සිංහයා ලෙස හැඳින්වෙන මෙම සුපිරි කාය වර්ධන ක්‍රීඩකයා කවුද? ආසියාවේ කළු සිංහයා ලෙස හැඳින්වෙන මෙම සුපිරි කාය වර්ධන ක්‍රීඩකයා කවුද? චින්තන විදානගේද, රන්සිලු ජාතිලකද, ලූෂන් පුෂ්පරාජ්ද, අනුරුද්ධ රත්නායකද? වෙල් දැන් නිවැරදි පිළිතුරු ලූෂන් පුෂ්පරාජ්. දැන් ලූෂන් පුෂ්පරාජ් ලෝක බොඩි බිල්ඩින් කාය වර්ධන තරගාවලිය ජයග්‍රහණය කර ලංකාව වෙනුවෙන් World Bodybuilding Championship එක ජයග්‍රහණය කරපු පළමු ක්‍රීඩකයා. ඉලූෂන් පුෂ්පරාජ් තමයි ආසියාවේ කළු සිංහයා කියලා හැඳින්වෙන සුපිරි කාය වර්ධන ක්‍රීඩකයා. චින්තන විදානගේ රන්සිරු ජයතිලක කියන්නේ බරයිසිලිමේ දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක්. අනුරුද්ධ රත්නායක කියන්නේ බොක්සිං ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයෙක්. ලූෂන් පුෂ්පරාජ් තමයි නිවැරදි පිළිතුර 62 දෙනෙක් නිවැරදි පිළිතුර ලබා ගත්තා. අපි බලමු අපේ ස්කෝබෝඩ් එක. වැඩි වෙනසක් නැහැ. සතුටු තාමත් ඉදිරියෙන්. තව ප්‍රශ්න දෙකක් තිබෙනවා. අපි බලමු අවසාන ප්‍රශ්න දෙක. පසුගිය රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ අනෙක් කණ්ඩායම කුමක්ද? පසුගිය රග්බි කුසලාන අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ අනිත් කණ්ඩායම කුමක්ද? එංගලන්තයද, නවසීලන්තයද, ඔස්ට්‍රේලියාවද, ප්‍රංශයද? වෙල් ඩන්. ඉතමත් ආසන්නේ ගොඩක් ඇදලා නවසීලන්තය කියලා. දැන් රග්බි ෆුට්බෝල් ෆයිනල් එක තිබ්බේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය. එංගලන්තය තමයි පැරදුනේ. දකුණු අප්‍රිකාව තමයි ජයග්‍රහණය කරේ. 32 දෙනෙක් කරේ පිළිතුරු ලබා ගත්තා. 27 දෙනෙක් ඉතුරු නවසීලන්තයේ කියලා. අපි බලමු අපේ ස්කෝබෝඩ් එක. AU තුන්වන ස්ථානයට පැමිණිය අමරබන්දු රූපසිංහ පස්වන ස්ථානයේ කමල් හැරිස් හතරවන ස්ථානයේ AJ Styles දෙවන ස්ථානයේ සතිඳු ඉදිරියෙන්ම ඉන්නවා. අපි බලමු අපේ අවසාන ප්‍රශ්නය කුමක්ද කියලා. අපි බලමු අවසාන ප්‍රශ්නය. හොකි කණ්ඩායමකට වරකට පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණන කොපමණද? හොකි කණ්ඩායමක වරකට පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණන කොපමණද? 12යිද, 10යිද, 13යිද, 11යිද? නිවැරදි පිළිතුර 11යි. පිටියේ තරංගයේ අවසානයට පැමිණලා තිබෙන්නේ වයස් සීමාවකින් තොර ඔන්ලයින් බුද්ධි සංග්‍රාමයේ දෙවන තරංගයේ ජයග්‍රහකින් අපි ඉදිරිපත් කරන්න යන්නේ.
හැත්තෑවකට අධික තරගකරුවන් සහභාගි වුණා සියකට වඩා ලියාපදිංචි වුණා අපි බලමු ජයග්‍රහණය කරන්නේ තුන්වන ස්ථානයේ AJA Styles well done දෙවන ස්ථානයේ AU තරගයේ ජයග්‍රහණය කරන්නේ අපගේ පසුගිය තරගයේ ජයග්‍රහකයාම තමයි සතිඳු well done සතිඳු කමල් හැරි සුග හතරවන ස්ථානයේ අමරබන්දු රූපසිංහ පස්වෙනි ස්ථානයේ well done excellent මේ ස්ක්‍රීන් එක ෂෙයාර් කරන එක නවත්තමු ඉතින් මම නැවත වාරයක් විශ්වාස කරනවා වයස් සීමාවකින් තොර ඔන්ලයින් බුද්ධි සංග්‍රාමයේ දෙවන තරගයට සහභාගී වීම සම්බන්ධයෙන් මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා මම හිතනවා ඔයගොල්ලෝ විනෝද වුණා කියලා කරුණාකරලා අපේ YouTube channel එකට subscribe කරන්න youtube.com/c/slmasterminds ස්තුතියි බසියුදනාටම දෙවි පිහිටයි සුබ රාත්‍රියක්